අතීතයේ සිහිපත් කරන්න. අතීතයේ සිහිපත් කළා අර බුදුපියාණන් වහන්සේ දේශනා කරපු විදිහට හිතන්න. අතීතයේ යම් දුකක් හටගත්තද ඒක අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි හටගත්තේ. අතීතයේ යම් වේදනාවක් හටගත්තද ඒක අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි ඒ දුක් වේදනාව හටගත්තේ. නැත්තම් අතීතයේ යම් අபிසංකාරයක් හටගත්තද ඒක අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි හටගත්තේ. අවිද්‍යාව තෘෂ්ණා එදා නිරෝධ වුණා නම් ඒ අபிසංකාරය අනිවාර්යයෙන්ම නිරෝධ වෙනවා. අනාගතයේ එවැනිම යම් අபிසංකාරයක් හට ගනීද අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි හටගන්නේ. ඒ අනාගතයේ හටගන්න අபிසංකාරයේ නිරෝධ වෙන නම් අවිද්‍යාව තෘෂ්ණා නිරෝධයෙන් මේ අபிසංකාරය නිරෝධ වෙයි නේද? ඒ බුදුසම මෙන්න මේකයි කරන්න තියෙන්නේ. කීරල ඔබට හිතන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ අතීතයේ හටගත්ත ওই විපල්යාස ලෝකේ මෙන්න මේ කාරණාව නිසායි හටගත්තේ. අතීතයේ මේ කාරණාව නිරෝධ වුණා නම් ඔය විපල්යාස ලෝකෙ නිරෝධ වෙනවා. අනාගතයේ ඔය විපල්යාස ලෝකෙ හටගන්නවා නම් මේ කාරණා නිසාම හටගන්නේ, මේ කාරණා නිසාම නිරෝධ වෙන්නේ කියලා යම් මානසිකාරයකට වැටෙනවා. එහෙම වැටෙන්න බැරිද? එහෙම වැටෙන්න පුළුවන්. ඒකට තමයි පින්වතුනි අර කියන්නේ 77 ආකාරක ඥාන දර්ශනය කියලා. අතීතයේ ජාතිය හටගත්තේ කොහොමද? අනාගතයේ ජාති හට ගන්නව නම් ගන්නේ කොහොමද? ඒ ජාති හට ගන්න වැඩපිළිවෙලේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ව වේදනා තණ්හා උපාදාන භව ජාති කියලා ජාතිය දක්වා මේ විපල්යාස වෙවි යන වැඩපිළිවෙලක් තිබුණා නම් ඒ සියලු වැඩපිළිවෙල එකින් එකට සමුදේ වුණේ කොහොමද? නිරෝධ වෙන්නේ කොහොමද? අනාගතයේ වෙනව නම් මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි නොවෙන්නේ කියලා වටහාගෙන යම් විදිහට ඕගෙන වටහා ගන්න පුළුවන් නම් ඔකට වෙන ඥානයක් පින්වතුනේ මේ ධර්මාවෝදේ ලැබනවත් එක්කම ඔබට ඕවා හිතන්න පුළුවන් වෙන්න ගන්නවා. මේ 아무ත දෙයක් නෙමෙයි. ඔබ හැමෝටම හොඳ ආකාරම මේ ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙනවා නම් ඔබට ওই සියල්ල වැටහෙන්න ගන්නවා. ওই සියල්ල වැටහෙන්න ගන්නවා. ඒවන් තිපරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශන. වට්ට 3යි 12 ආකාරයකින් මේ කරන්න ඕනේ මොකද්ද? කළාට පස්සේ කොහොමද හැඟෙන්නේ? දැන් මොනවද කරන්නේ ආදි වශයෙන්? හොඳට මේ සියල්ල ගැන වැටහෙන්න ගන්නවා. අන්න එතකොට වින්දුතුනි යා ධර්මයේම ගුරුවරයා කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒක? ධර්මයේ ගුරුවරයා කරගෙන ඉන්නවා කියලා ගුරුවරේ නැද්ද? ගුරුවරයෙක් ඉන්නවා. මොකද්ද ගුරුවරයා කියලා කියන්නේ? දහම ගුරුවරයා වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේට ප්‍රශ්නයක් ආවට පස්සේ රාගදේශ මොහො ඉපදුනාට පස්සේ ඒ රාගදේශ මොහො රාගදේශ මොහොව වඳුනගෙන ඒ රාගදේශ මොහො නැවත උපදින එක නවතින්න මොකක් පාවිච්චි කරනවද? සද්ධර්මය පාවිච්චි කරනවා. අන්න ගුරුවරයා පාවිච්චි කරනවා. ආන් ඒ කෙනාට ගුරුවරයෙක් ඉන්නවා. එහෙනම් ගුරුවරයෙක් නැහැ කියලා කියන්නේ මොකද්ද? රාගදේශ මොහො ආවට පස්සේ ලෝක ධර්මතා නම් ඒවට යොදාගන්නේ. මොකද යා රාගදේශ මොහො ප්‍රශ්නයක් කියලා දන්නේ නැහැ නේ කොහොමද? ලෝක ධර්මතා පාවිච්චි කර කර ජීවත් වෙනා නම් ආන්ගෙන් කෙනෙක් ගුරුවරයෙක් නෑ. දැන් ඔබට පුළුවන් ওই කොටස කරන්න. ඔබට ওই ටික වැටහෙන්න ඕන පිංගුතුනි. මොනවද මේ කරන්න තියෙන්නේ කියලා. දැන් මේක මේ දහම් දේශනා කරාට පස්සේ ඇවිල්ලා ආයි ප්‍රශ්නයක් අහන්න එපා. මම මොකද්ද වඩන්න ඕනේ කියලා. ඒතර දින කාටර් කියලා වඩා ගන්න කියන තමයි. නේද මේ කියන එක තාම වැටහිලා නෑ. එදැයි ආයි ලහන්න එපා. මේකට මොකද්ද වඩන්න ඕනේ? ඉතින් මේකට මොකද්ද වඩන්න ඕනේ කියලා මොකද්ද ඒ අහන ප්‍රශ්නේ? මේකට මම මෙහෙම වඩනවා. ඒක තව ටිකක් හොඳට වඩා ගන්න ක්‍රමයක් තියෙනවද ස්වාමීනි කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මං ඇපල් ගෙඩියට නම් වඩන්න දන්නේ, මං පෝල් ගෙඩියට වඩන්න දන්නේ. මොකද්ද ඒ අහන්නේ? ඊට වඩා හොඳයි කියන්නේ මොකද්ද? මට තාම මේ වඩන්න තේරෙන්නේ නැහැ. මට සුට්ටක් වඩන විදිය කියලා දෙන්න. පින්වතුනි වඩන විදිය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යය. මේ ප්‍රතිපදා පිළිබඳ අවබෝධයයි ඔය වඩන කොටස කියලා කියන්නේ. ඉතින් වඩන කොටස දන්නේ නැත්නම් ඊට කලින් කොටස් තුන මොකක් වෙලාද? ඉතින් ඒක ගැන දන්නේ නැහැ. දුක දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ. ඒ නිසා මාර්ගය දන්නේ නැහැ. ඒ කියන්නේ කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. රැවටෙන්නේ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මං කරන්න ඕන එක දන්නේ නැහැ. ඊටු ටික දන්නවා. මම කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් මං දුක දන්නවා. නෑ නෑ දුක දන්නේ
මොකද ඔබ දුක දන්නව නම් දුක විතරක් දැනගන්නේ නැහැ. එහෙනම් මේ ලෝක ධර්මතා ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් කියන්නේ ආ දුක්ඛාරිය සත්‍ය විතරයි දන්නේ. සමුදයාරිය සත්‍ය, නිරෝධාරිය සත්‍ය, මාර්ගාරිය සත්‍ය ඒක දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ කිසිසේත්ම. එහෙම වෙන්න විදිහක් නැහැ පිටතින්. ඇප්ලයි කරන විදිහ අහගත්තර කමන්නේ. ඒ අහගන්න වෙලාවේදී ඔබ බලන්න ඔබත් එහෙමද ඇප්ලයි කළේ කියලා. ඒතොර ඔබට පුළුවන් ඕන්න ටික් එකක් දාගෙන හරි කියලා. ඒ කියන්නේ ඒක හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇහුවට කමන්නේ. නමුත් අර වගේ ප්‍රශ්න අහන එක තේරුමක් නැහැ. මේක වින්දුනේ හරියාකාරව අවබෝධයට පත් වුණා නම් ටික ටික මේක තේරුම් ගත්තා නම් වින්දුනේ මෙතනින් එහාට කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද කියන එක ඔබට හොඳටම වැටහෙනවා. මේ හිත විනාශ වෙන්න යන්නේ මොන වගේ දේවල්ද කියන එක ඔබටම වැටහෙන්න ඕනේ. ඇත්තම දේවල් එපා කියලා කියන්න ඕනේ නැහැ. ඔබට වැටහෙන්න ඕනේ. මේ කරන්න යන දේ නිසා මහා ගොන් වැඩක් මේ කරන්න යන්නේ මේක නිසා මහා විනාශයකුයි මේ වෙන්න යන්නේ කියලා. නැත්තම් වෙන්නේ බාගට තමයි හැමදේම වැටහිලා තියෙන්නේ. ඒ කෙනෙකුට කරුණාව දක්වනවා කෙනෙකුට කරුණාව දක්වන්නේ නැහැ. ඊ කියන්නේ. ඒකෙන්ද කෙනෙක් ඉන්නවනේ පිඟුදුර වැඩිපුර කරුණාවක් දක්වන. කෙනෙකුට ඉන්නවනේ එයාට අඩුවෙන් කරුණාව දක්වන්නේ. මොකද්ද ඒ කියන කතාව? ඒ කියන්නේ මම මේ නිවන් දකින්න උදව් කරන්නේ මේ අයට විතරයි. එතන අනිත් අය. එයාට නිවන් දකින්න උදව් කරන්න මට බැහැ. ඉතින් මං කියන්නේ ඒ කෙනා ගාවට ගිහිල්ලා කතා කරන්නේ නෙමෙයි ලෝකෙ හැමෝ ගාවට. යම් පිරිසක් තෝරගෙන ඉන්නවා නම් ඒයට තමයි නිවන දෙන්නේ. මගේ පුතා තමයි නිවන දෙන්නේ. මගේ දූ තමයි නිවන් දකින්න ඕනේ. මගේ ආච්චි තමයි නිවන් දකින්න ඕනේ. මගේ සීයා තමයි නිවන් දකින්න ඕනේ. මං තමයි නිවන් දකින්න ඕනේ කියලා ගත්තොත් එහෙම. දැන් නිවන් නෙමෙයි ඔය දකින්නේ. ඔය වෙන මොකක් හරි ඔය දකින්නේ. දැන් ඔය දකින්නේ ආස්වාදය. එහෙම කාවකාවක හරි විශේෂයි නං. දැන් බෙගුසුනේ ඇත්තම ජී කියලා දැකලා නැහැ. විතක් ගහගෙන ඉන්නේ. ඒ විත ගහගෙන ඉන්නවා. ඒ විත ගහපු තැන් තමන්ගේ ජීවිතයට ලං වෙනවා නම් ඒ කියන්නේ විත ගහපු තැන් වලට ආස්වාදයක් එනවා නම් ඒකට කැමති මෙයා. විත ගහපු ඒවට ආස්වාද වෙනවා. විත ගහපු නැති ඒවට ඒව එහෙම හරියන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. ඒක ඔබ හැමතිස්සෙම හොඳ සීබුද්ධියෙන් යුතුව මේ ගමන යන්න ඕනේ හැම කෙනාම. මොකද එහෙම කළොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ හරියටම මේ කියන්නේ නැත්නම් අපරාධ හොයි කාලනාස්තිල. මම පුදුම අපරාධයක් ඒක කරන්නේ. ඇත්තරම මේ ජීවිතය ගැන තේරුම් වේරුම් කරගන්නවා කියන එක ඒක හරිම ආස්වාදී වැඩක්. ජීවිතය ගැන කලකිරෙන එක. ජීවිතය ගැන කලකිරනවා කියලා කියන එක හරිම ආස්වාදී වැඩ. මොකද ජීවිතය ගැන හරියට කලකිරනවා නම් ඔය කිසිම තැනක විශේෂයක් දක්වන්නේ නැහැ පිංගසනි. එහෙම කිසි විශේෂයක් දැක්වෙන්නේ නැහැ. ගුණයක් දැක්කොත් ගුණයට සාධුකාරයක් දෙන්න මොකද ගුණය කියන්නේ මොකද්ද කියලා දන්න නිසා. අගුණයක් දැක්කොත් ඒ අගුණේ නිරෝධ කරන්න තමන්ට යමක් කරන්න පුළුවන් ඒක උදෙසා කටයුතු කරනවා. අගුණයත් එක්ක ගැටෙන්නේ නැහැ. අගුණය කියලා කියන්නේ ගැටෙන්න ඕන එකක් නෙමෙයි. ගුණය කියලා කියන්නේ ඇලෙන්න ඕන එකකුත් නෙමෙයි. ගුණය කියලා කියන්නේ සාධුකාරයක් දෙන්න ඕනේ. ඒතරේ ගුණය මේ හිතේ පිහිටනවා. නිවන් දකින්න සාපිස සුදුසුයම නා. ඒකයි කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම මේ කතා කරේ බින්දුත් අද අපි මේ ජීවිතයේ පිළිබඳ අවබෝධයට පත් වෙන්න උත්සාහ කරන්නේ. දැන් ඔබට පුළුවන් ඉන්නකම මොනව කරන්නද? ඈ ජීවිත ගමනේ පොඩ්ඩක් පස්සට යන්න. පස්සට ගිහිල්ලා බලන්න ජීවිත ගමන. මේ පස්සට ගියාට පස්සේ ඔබට ජීවිතේ එක එක සංදිස්ථාන හම්බ වෙයි. ඒ හම්බ වෙන හැම තැන්වලම දෙන්නෙකුත් ඇති. ඒ දෙන්න නිසා ලස්සන වෙච්ච තැනුත් ඇති. ලස්සන වුණා කියලා අන්තිමට මොකද වෙන්නේ? ලය ආශ්‍රැසිස් එකක් තමයි උනේ. ලය ආශ්‍රැසීම කියලා කියන්නේ බෙන්ගුදේ පිස්සු නෙමෙයි හොන්දටෝම පිස්සු කියන එක. හොන්දටෝම පිස්සු කියන එක. පිස්සු හොන්දටම තද වුණාට පස්සේ තමයි ලය ආශ්‍රැසීම කියන එක මූකුරා ගිහිල්ලා තමන් මිනිස්සෙද්ද කියන එකත් අමතක වෙන තැනටම ඔය ලය ආශ්‍රැසීම කියන එක යනවා මූකුරා. මූකුරා යනවා කියලා හරිනේ කිව්වා. මූකුරා යනවානේ. ඒක ඉක්මවා යනවා. තමන් මිනිසෙද්ද කියන එකත් අමතක වෙන තැනටම ලය ආශ්‍රැසීම කියන එක ඉහළට මතුවලා යනවා. ඒකට කියනවා මනුස්ස තත්ත්වෙන් එහාට ගිහිල්ලා තිරිසන් මට්ටමට ආස්වාදයේ විඳිනවා කියලා. ඒ කියන්නේ ඉක්මවා යනවා. ඔක පොඩ පොඩ තමයි යන්නේ. ගිහිල්ලා ඉක්මවා යනවා. ඒක රහතන් වහන්සේගේ ඉඳලා ආපසර ගිහිල්ලා දැන් බලන්න ජීවිතේ කල්පනා කරලා.
ආපසර කල්පනා කර බලන්න. ඒ තමන්ගේ ජීවිතයේ ආස්වාද කියන දේවල් වලින් ඉක්මවා ගිය තැන් කල්පනා කර බලන්න. ඉක්මවා ගිය තැන් වල බලන්න දෙන්නේක් නැද්ද කියලා. ඔබ නැතුව කිසිම තැනක ඉක්මවා යාමක් සිද්ධ වෙන්නේ හේතුවක් නැහැ. ඒ වගේම තව දෙයක් හෝ සත්වයක් පුද්ගලයේ ද්‍රව්‍යයක් වස්තුවක් හෝ නිච්ච ලෙස ගත්ත දෙයක් එතන ඇති ඒ කතාවේ. ආන් එතන ඔය කියන අස්වැසීම සිද්ධ වෙන්නේ ඇති. ඒක ඉක්මවා ගිහිල්ලත් ඇති. ඒ ඉක්මවා ගියාට පස්සේ මනුස්ස කියන තත්වයක් ඉක්මවා යනවා. ඒ කියන්නේ මනුස්සෙක් කියන එක අමතකලා යනවා. ඒ තරම්ම ඉක්මවා යනවා. කෙලිම තිරිසම් මට්ටමට යනවා. ඒ වෙලාවක මලානමක වෙන්නේ. ඈ? මලානමක වෙන්නේ. තිරිසං ගතියනේ. තිරිසං ගති උපාදාන වෙලා ඒ වෙලාවට තියෙන්නේ. ඇයි? ඒ වෙලාවේ හැදෙන ජාතිය මොන ජාතියද? තිරිසං ජාතියක් හැදෙන්නේ. ඒ ජාතිය හැදෙන උපාදානේ. මොකද ඒ ජාතිය තමයි ඒ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ. ආස්වාදේ ඒ වගේ මට්ටමක් තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අල්ලගෙන තියෙන මොන ගතියක්ද? තිරිසං ජාතිය අල්ලගෙන තියෙන්නේ. තිරිසං ජාතිය තමයි උපාදාන වෙලා තියෙන්නේ. තිරිසං ගතියයි උපාදාන වෙලා තියෙන්නේ. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. ඔය උපාදානේ මැරුණොත් එහෙම භවයේ සැකසিলা යන මොකෙක් කියලා? තිරිසනෙක් කියලා. ඕකේ අනිත් පැත්තත් එහෙම තමයි. ඕකේ අනිත් පැත්තත් ද්වේෂය. ද්වේෂය කියන මත්මේ පිඟුදුර යම් ප්‍රමාණයක් තියෙන. ඒ ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ මනුස්ස තත්වෙන් එහාට යනවා. ඊට පස්සේ පටිඝ උපාදානය වෙනවා. දැන් මොකද වෙන්නේ? අන්නේ උපාදානය වෙලා තියෙන වෙලාවක මැරුණොත් එහෙම මොකද වෙන්නේ? තිරිසනා තමයි. ඉතින් අප සත්තු බලන්න කියන සත්තුන තේරෙනද මේ බෙදා හදාගෙන කන්න බොන්න? හ්ම්? දැන් සතෙක් තව තැනකට ගිහිලි වෙලා මාස දෙල්ලක් උස්සගෙන එනකොට මොකද කරන්නේ? ආ ඉන්න අනිත් ඔක්කොම ඉන්න එන්න 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 මෙන්න මස් මෙන්න වාය කැල 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 ඔය මට ඕනේ වාය කක් උට. එහෙම කරනවා. මොකද කරන්නේ? මාස දෙල්ලක් ගත්තා. මිටින් හල ගුරුල්ලා වගේ මොකද කරන්නේ? ගත්ත තැනින් පලාදකවත් ඉන්නේ නැහැ. අධික වේගෙන් දුවනවා. අනිත් ඒ නොදී කන්න. එහෙමනේ සත්තු. තමන්ගේ දෙයකට හානි කරන්න આવවත් මොකද කරන්නේ? දැන් මොන දෙකම බලන්න සත්තුකෙ තියෙන. දැන් තමන්ගේ මස් කෑල කකා ඉන්නවා. ඔය කනෙලට එහා පැත්තේ එකෙක් එනවා. මොකද කරන්නේ? මෙහි එන්න. මේ පෑන් බොන්න. මෙහි වාඩි වෙන්න. එහෙම කියනවා. මොකද කරන්නේ? හිත ඇතුලේ මොකද්ද කියන්නේ? මරපියව, ගහපියව, කොටපියව, කපපියව. ඒකට අනුකූලව රූපය සැකසෙන්නවනේ. දැකලා තියෙනනේ බල්ල කකා ඉන්නකොට එහා පැත්තේ තව බල්ලෙක් ආවම මොකද කරන්නේ? හිනාවෙලා එන්න කියනවා. නෑ අර උල් දත් ටික ටක් ගාලා මතුගොල්ල ගන්න එළියට. පෙන්නන මොකක් කියලාද? මං බල්ලෙක් බොල එන්න එපා පලාතකවත් කියලා. ඔරවන්නේ නැද්ද? ඈ? අර උල් දත් දෙක එළියට පෙන්නන එක මොකද්ද කියන්නේ? උඹ හිතන් ඉන්නේ මං දෙවි කෙනෙක් කියලාද? නෑ මං බල්ලෙක්. කේලිවල කට පොඩ්ඩක් ඇරලා බලුකම පෙන්නනවා මෙහෙම කරලා. එහෙම කරනවනේ මං බල්ලෙක් එන්න එපා පලාතකව. තවත් උන දන්නවද? මේකෙන් ඉරලා දානවා කියලා වෙලා පේනවා. තව ළඟට આવොත් එහෙම මොකද කරන්නේ? මොකද කරන්නේ? කිව්වා එන්න එපා කියලා උඹට. කිව්වා මං කලින් සද්දයක් දාලා පේනවනේ. පොඩි ගෙරවිල්ලක් දාලා පේනවනේ එන්න එපා කියලා. දැන් තව ටිකක් ළඟට આવවත් මොකද කරන්නේ? ගෙරවිල්ල බිරිල්ලක් බවට පත් වෙනවා. තවත් ළඟට આવොත් එහෙම. පයින්ව එඟට. පැල මොනව කරන්න හදනවද? විනාශ කරලා දාන්න හදනවා. මිනිස්සු එහෙම නෙමෙයිද? නැගෙන් බෑ. මට කියලා ගියක් තියෙනවා. මල්ලිත් ඉන්නවා. මූ දැන් හිමින්සරේ මගේ ගෙට විදින්නයි යන්නේ. අන්න ආරංචි එනවා. දැන් මේ කාටද ආරංචි එන්නේ? මිනිස්සුන්ට එන්නේ ආරංචි. දැන් මගේ නිකේ. දැන් මල්ලි මොකද මේ කරන්නේ? මේ මගේගේ ඌ ගන්නයි යන්නේ. දැන් මොකද කරන්නේ? මුලින්ම පෙන්නනවා මම මිනිසෙක් නෙමෙයි. මම මිනිසෙක් නෙමෙයි. ගිහලා කියන මොකද්ද? දැන් පැත්තල හිටා මල්ලි. අපිට ජීවත් වෙන්න ආසන. මොකද කිව්වේ? මම මිනිසෙක් නෙමෙයි බොල. මං අමු තිරිසනේ. මං තෝ විනාශ කරනවා මේ වැඩේ කරන්න આવු. කිව්වද නැද්ද? මුලින්ම කෝල් එකක් දාලා කියන්නේ. ඊට පස්සේ
ඊට පස්සේ එක්ක වෙන එකකට කියලා බය කරවනවා ගිහිල්ලා. ඒ කියන්නේ වෙන බල්ලෙක් කතා කරලා. දැන් දැන් එළ ඌට කතා කරලා ඌත් බල්ලෙන්නේ. ඌට හොඳට පුරුදුයි. ඌ හැමතිස්සෙම බල්ලෙක් ඌ. ඌට කතා කරලා ඉවරලා ඌට සල්ලි ටිකක් දෙන්න. ගිහිලි වෙලා පොඩ්ඩ ඔරවල වරෙන් කියලා කියන අරයට ගිහිල්ලා. ඈ බල්ලෙක් බව පෙන්නලා වරෙන්කෝ. මං එවුවේ කියලා කියන. ඒත් හරියන්නේ නැත්තම් මල්ලි තවදුරටත් මොනව කරන්න එනවනම් ගේ ගන්න එනවනම් මොකෝ වෙන්නේ? දැන් මොකෝ කරන්නේ? ඊට පස්සේ එරවිලි පැත්තකට දාලා තිත්ත ගුණ වර්ම මොනව වෙන්න ගන්නද? පිට වෙන්න ගන්න. ඒ කියන්නේ හොඳට බුරනවා දැන් අර බල්ලම තමයි. ඒ ක්‍රමෙමයි යන්නේ ආය අර පොතක් නැහැ. බල්ලම තමයි හොඳට බුරන්න ගන්නවා. පැන පැන බුරනවා. මල්ලි වැඩි අතාරින්නේ නැහැ උත් බල්ලේ. ඉතින් මොකද කරන්නේ? තව තවත් ලඟ වෙන මොකක් ගන්නද? ගේ ගන්න. තව ලඟුන මොකද කරන්නේ? ගත්ත බෝතලය ගැහුවා වයිට් කනුවේ බින්ද බෝතලේ එන්න. එච්චර. බල්ලත් මොකද කරන්නේ? තව ටිකක් ලඟ වුණාට පස්සේ පැන් නැගට කැවෙල්ල. මොකද්ද ඔය බල්ලගේ මිනිහගේ තියෙන වෙනස? මුකුත් වෙනසක් නැහැ. මේකට වැරදිලා මනුස්ස ශරීරයක් හම්බෙලා තියෙනවා. අරකට නම් අර බත් කන බල්ලට නම් බත් කන බල්ල නෙමෙයි බත් කන බල්ලගේ මිනිහන්නේ මස් කන බල්ලට නම් ඒකගේ හිතයි ගතයි දෙකම සමානයි බත් කන බල්ලගේ ඒ හිතට මැච් වෙන්නේ නැහැ ඒ ගත ඒක හරියන්නේ නැහැ ඒ සත්‍ය සබාධාරණය මොකද කරන්නේ ඌක හරියන්නේ නැහැ ඔයාට ඔයාට ඔයගේ එක හරියන්නේ නැහැ ඔයාට ඔහුම හරියන්නේ නැහැ මොකද ඔයා හැමදෙස්සම ඔයා හැමදෙස්සෙම විරිත්තන්න හදන ඕරවන්නේ. ඉතින් එරෙවට වගේ දත් දෙක එන්නේ නැහනේ. ඉතින් ඔයා පවුනේ ආන් දත් දෙක. නේද? ඉතින් ඔයා අමාරුවෙන් මේ ඇස් දෙක මෙහෙම කරලා එහෙම කරන්න ඕනේ නැහනේ. ඉතින් මං එහෙම හදලම දෙන්නම්කො. ඉතින් හදලා දෙනවා. නේද? මිනිහෙක් තව මිනිහෙකුට ඔරවනකොට බල්ලෙක් වගේ නෙමේද? ඇස් දෙක මෙහෙම ලං වෙලා ඈ එහෙම වෙන්නේ නැද්ද? මේ නල්ල රැලි ගහිලා හොම්බ පොඩ්ඩක් මෙහෙම දික් වෙලා එන්නේ නැද්ද? ඉතින් සබහා දහම කල්පනා කරන අනේ පව මේ මිනිස්සයා සෑහෙන්න දුක් විඳින හොම්බ දික් කළ පෙන්නන. ඉතින් ඇයි දුක් විඳින මං හද දෙන්නම් මේ ෆ්‍රී හොම්බ. නේ. ඉතින් වාට කෙලින් ඉඳලා පුරුද්දක් ඇත්තෙම නෑ නැඟට පණින්නනේ ඕනේ. ඉතින් ඇඟට පැනලා මේ ඇඟිලි වලින් අල්ලන්න බෑනේ. ඉතින් ඇයි දුක් විඳින්නේ? ඉන්න මං නියපොතු ටිකක් දාලා දෙන්න. ආ ඔන්න නියපොතු. එකම්මද? දා දෙකම්ම දෙන්නකෝ. ඔය ඔහොම මාපට ඇඟිල්ලක් හරියන්නේ නැහැ නේ. ඔහොම කළා මේක නැහැ නේ. හරි මේක soft නේ. ඔහොම නේ. ඔක හොඳ rough වෙනවා. හොඳ හොඳ උල් වෙලා එන්න ඕනේ. ඉතින් මේ හරින් දාලා දෙනවා. මේ හරිය තිබ්බන තව හොඳයි ඔක. ඉතින් හදලා දෙනවා. නේ. ඔය වාට ගෙවල් වල ඉඳලා පුරුද්දක් නැහැ. වාට එහෙම ගෙවල් වල ඉන්න එහෙම ඔය ආව ඉන්න ඕනේ කැලේ. ඉතින් යාට ඔය හැම හරියන්නේ නැහැ ඔයාට. ඔකට හොඳ long ටිකක් එහෙම දාලා දුන්නා නම් ඔයාට ඔය කැලේ ඉන්න පුළුවන්. මොකද ඔයා ගාව තනි කරපු දින වල් ගති, ගොන් ගති, හරක් ගති. ඉතින් ඔයා කැලේ ඉන්න ඕනේ. ඔය හැමක් එක මොකද්ද ඔය කරන්නේ? ඕක හරියන්නේ නැහැ. ඉන්න ලොන් ටිකක් දාලා දෙන්න. ඔය ඔක්කොම දාලා සකසලා මොන කරලා දෙනවද? ගතියට අනුව රූපය හදලා දෙනවා. ගති රූපම අවලලා දෙනවා. ඕකට කියනවා බල්ලෙක් කියලා උපදිනවා කියලා. මෙන්න මොකක්ද? දැන් ඔබ කල්පනා කරලා බලන්න. තමන්ගේ දේවල් වලට තව තව හරි ඔරවනකොට, ගස් වෙනකොට ඒකට ආදරය කියලා එහෙම කියලා කියන්නේ. අනේ ඉතින් මොනව කරන්නද වින්දුනේ ඔබට? මව් මොකද මව් සෙනෙහස යහපැත් ඉන්න එක මරාගෙන ඉරාගෙන හරි කනවා මගේ එකව අරන් ගියොත් එහෙම ඒ තරම් හිතෙනවා හොඳ වෙලාවට අර යන්නේ නැත්තේ බැඳෙන බැඳිල්ලට පිංගුතුනේ මරාගෙන උනත් කෑලි කපාගෙන උනත් කන්න පුළුවන් බඩෙන් ආපු එකව අරන් ගියොත් එහෙම කවුරු හරි ඒ තරම් මානසිකත්වයේ වැටෙනවා පල්ලෙහාට නමුත් ඒ සතාව ඇතුලේ හංගගෙන කෙලින් හිටගෙන ඉන්න මිනිස්සෙක් වගේ. මිනිස්සෙක් වගේ හිටියට ඇතුලේ ඉන්න තනි කර්ම සතෙක්. මට සමාවෙන්න මෙහෙම කියනවාද? ඒකට පණෙන්නේ නැති එක විතරයි තියෙන්නේ. නැට්ටයි වලිගෙයි ඔක්කොම ටික තියෙනවා. ඒවා ඇක්ටිව් වෙන්නේ නැහැ. ඇක්ටිව් වෙනවා පොඩි එකා පොඩ්ඩක් එලීට ඇද්දනම්. මෙහෙම කරලා ගන්න කෙලින්. දැන් බැල්ලිගේ පැටව අරන් ගියමකෝ කරා. බැල්ලි මේ හොඳටම නාට්ට ගිහිලා කුණාටු වෙලා හිටියට බැල්ලිගේ ශිල්පද බලා ගන්න පුළුවන් පැටිය වරන් ගියොත් එහෙම මං ഇതുටි කියන්න ඕනේ නැහැ ඈ ඒව සමාන කරලා බලා ගන්න ලස්සනට පිරුවට ඉන්නවා තමයි
ඇතුළ ඉන්න මොකද්ද? ඇතුළ ඉන්නවා හැකිලිලා ගුලිලා ඉන්න මකරා. මකරා එළියට එන මොනව කරත් එහෙමද? ගන්න ඕනේ නැහැ. ගන්න හැදුවත් ඇති. මරාගෙන කනවා කියලා කියනවා ගැලින්න. උඹ ඕන දිහාක ඵල මගේ දරුවව තියෙන මෙතන. මට සමා වෙන්න මෙයා කියනට ඈ. ඕන දිහාක යන්න මෙයාට මුකුත් කරලා අහුවෙන්න බෑ මට. කරන්නේ නැහැ. ඒකට කියන තණ්හාය කියලා. ඒකට කියන බන්ධනය කියලා. ඔබට පේනවද මේකේ තණ්හාව එන්නේ 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 සත්වයා උපදින හැටි ඇතුලේ තිරිසන් උපදින හැටි. පේනවනේ තණ්හාව නිසා තමයි පහත් පහත් ගතියට යන්නේ කියලා. කය ධම්මයි කියලා කියන. ගතිය පහත් පහත් පත්තර යනවා තණ්හාව වැඩි වෙන්න වැඩි වෙන්න. තණ්හි හා වෙන ගතිය වැඩි වෙන්න පහත් පහත් ගතියට යනවා. පිංගුතුනේ දක්ෂතාවය වෙන්න ඕනේ තණ්හාව දුරු කරනවා මිසක් තණ්හාව එහෙම තීලියවර වෙලා ඇතුළේ උපදින තිරිසන් සත්තු ටික හංගගෙන මල්ලක දාන් ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. නමුත් බොහෝ දෙනෙක් කරන එක තමයි. දරුවට දින තණ්හාව අයින් කරන එක නෙමෙයි කරන්නේ, ආරක්ෂාවක් දාන එකයි කරන්නේ. ආරක්ෂාවක් දාන්න ඕන ශරීරයට. තණ්හාව අයින් කරන්න ඕන සතා උපදින එක නවත්තලා දාන්න. තිරිසන්ගත බැවින් මිදෙන්න, ප්‍රේතත් බැවින් මිදෙන්න, නිර්යත් බැවින් මිදෙන්න තණ්හාව අයින් වෙන්න ඕනේ. තණ්හාව එහෙම තියාගෙන ඉවරලා දරුවට ආරක්ෂාව දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හොරකම් කරයි යනවා නම් ගෙදර ඩිබ්බෙත් දාන. දරුවා අරයි යනවා නම් එයා ස්කූල් වෑන් එකකට දාන. ළඟින්ම තියා ගන්නවා. කොහෙටවත් දෙන්නේ නැහැ. එහෙම කරලා ළඟටම කරලා ආරක්ෂාවක් දාගෙන ඉන්නවා. ආරක්ෂාවක් දාගෙන හිටියා කියලා වින්දුලි තිරසනා වෙන එක පෙරේතය වෙන එක නවතින්නේ නැහැ. මොකද හේතුව ඇතුලේ තියෙනවා. මැරුණාට පස්සේ පෙරේතෙක් වෙන්නේ නැති පෙරේතය මැරිලා හිටියොත්ද පණ පිටින් හිටියොත්ද? ඇතුලෙන් පෙරේතෙක් ඉන්නව උ නේද? තව කෙනෙක් පෙරේතෙක් ඉන්න එක හැරිලා. දැන් ඔය දෙන්නගෙන් කවුරු මැරලා ඉපදුනද පෙරේතෙක් කියලා ඔබදී? ඇහැරිලා ඉන්න එකයි ඉපදුනොත්ද? නැත්නම් නිදාගෙන ඉන්න පෙරේතෙක් හිටියද ඇත්ත පෙරේතෙක් වෙන්නේ? දෙකම එකයි. තිරසනෙක් ඉන්නවා හැංගිලා ඇතුලේ. හැබැයි එළියට පයින් නැහැ. එළියට පයින් නැති වෙන පරිසරය හදාගෙන ඉන්නවා. ඒ කියන්නේ කේන්තියක් නැති වෙන්න බෑග්ග්‍රවුන්ඩ් එක හදන් ඉන්නවා. මොකද දන්නවා මොන හරි වුණොත් එහෙම මරාගෙන කනවා කියලා. ඒ නිසා මොකක් හරි නොවෙන්න පරිසරයක් හදන් ඉන්න. මිනිස්සු ජීවත් වෙන කෙනෙක් ලොව තමයි කරන්නේ. පරිසරයක් හදාගෙන ඉවරලා අර අමු තිරසනාව ඇතුළේ තියාගෙන ඉන්නවා. ඒක නිදි. ලෝකෙට බැලුව බැලමට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පිරිසගේ. නමුත් තිරසනාව ඇතුළේ නිදි. හොයාගන්නවත් බෑ. බලාගන්න පුළුවන් ඇදලා දැම්මොත් ඒක අද ඔබට කිව්වේ. තමන්ගේ ජීවිතයේ ওই තියෙන දේවල් පොඩ්ඩක් අතහැරලා මිදලා යන්න උත්සාහ කරලා බලන්න කියලා ඔබ එතකොට තේරෙයි ඇතුළේ ඉන්නවද නැද්ද කියලා. එතකොට ඔබට තේරෙයි ඇතුළේ ඉන්නවද නැද්ද ප්‍රේතය කියලා. ප්‍රේතය ඇතුළේ ඉන්නවා නම් ඔයාලට තමයි පොඩ්ඩක් නැගිටලා එන්නේ උඩට. නැත්නම් ඇතුළේ ඉන්නවා පිළිගන්න. මොකද අවිද්‍යාව තෘෂ්ණා නිසා අවිද්‍යාව තෘෂ්ණා හටගත්තද ප්‍රේත ජාතිය, තිරිසන් ජාතිය, බලු ජාතිය, ගොන් ජාතිය, හරක් ජාතිය, නිරේ ජාතිය, නිරිපල්ල ජාතිය ඕක ඇතුළේ උපදිනවා. ඒකට හේතුව අවිද්‍යාව තෘෂ්ණා. මිසක් තිරිසනාට පණාවද නැද්ද කියන එක නෙමෙයි. පෙරේතයට පණාවද නැද්ද කියන එක නෙමෙයි. පෙරේත ගතිය උපදින්න පිඟුතුනේ පෙරේත ගතිය එළියට පේන්න ගන්නේ. ඔබ පෙරේත වෙච්ච දයක් අරයන් හදනකොට. නැත්තම් පෙරේතයට පණේ නැහැ ඔබට අඳුර ගන්නවත් බැ. පෙරේතය ඇතුළේ ඉන්නවා හැබැයි. ඒකයි බුදුමහන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකට බය වෙන්න කියලා. ඔය අම්මයි තාත්තයි. මේක ඇතුළේ උප්පද්දන. නමුත් ඔක ටික මනුස්ස ගතියට දිව්‍ය බ්‍රහ්ම ගතියට ආවොත් එම සතා උපදින තමයි තම තිරිසන්නේ. තිරිසන් වැඩ පිළිවෙලට යන්නේ නැහැ කිසිසේත්ම. තව කෙනෙක්ගේ ඇඟට මැල්ල දොස් කියලා ගහලා මැල්ල පලිගන්න ඕ මොකුත් හිතෙන්නේ නැහැ. කිසිම දෙයක් සම්බන්ධව. අන්න පෙන්වතර තිරිසන් ගතියෙන් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන ගතිය විතරයි දැන් උපදින්නේ ඇතුලේ. අන්න ගතිය මැරිලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා ඒ මට්ටම මැරිලා තියෙන්නේ. ඒ නිසා නිදාගෙන ඉන්න පෙරේතයන් නිදාගෙන හිටියත් ඇහැරිලා හිටියත් පෙරේතයව මැරෙනවා ඇතුලේ. මේ කියන වැටහෙනවද දන්නේ නැහැ මේ උපමාවක් කතා කර යන්නේ. අවිද්‍යා තෘෂ්ණා වල අර තියෙන තදගතිය ඝනගතිය අයින් වුණාට පස්සේ නිදාගෙන ඉන්න හෝ ඇහැරිලා ඉන්න හෝ පෙරේතය ඇතුලේ මැරෙනවා. දැන් නිදාගෙන හිටියත් ඇහැරිලාවත් පෙරේතෙක් ඇතුලේ නෑ පිංගතුලේ. ඒ නිසයි පෙරේතෙක් කියලා උපදින්නේ නැත්තේ. මිසක් නිදාගෙන ඉන්න නිසා එහෙම නෙමෙයි. එහෙමමයි ඕන තරම් ඉන්නවා. ඔය කියන්නේ සමහරවිට කියන්නේ අනේ හොඳ මනුස්සය. හැබැයි කේන්ති කිව්වොත් එම් මල මහසෝන වගේ එහෙම කියනනේ අපිත් අහලා තියෙනවා. අපි අහලා තියෙන එහෙම අනේ හරි හොඳ මනුස්සයා. හැබැයි අවුස්ස ගන්න නම් එපා ඈ.
එහෙම කියනවා නේද? අවුස්ස ගන්න නම් එපා, අවුස්ස ගත්තොත් එහෙම ආත්මුතු පරම්පරාවම ඉවරයි. යකා වගේ තමයි විසුණුත් එහෙම. ඒ කියන්නේ ඌ යකෙක් නෙමෙයි. ඈ? අවුස්ස ගත්තේ නේද? අවුස්ස ගන්න නම් එපා කියලා කියන්නේ. අවුස්ස ගන්න නම් එපා. යකෙක් වගේ මිනිස්සේ මොනවැම් මොනව කරයිද දන්නේ නැහැ. හැබැයි හොඳ වෙලාවට හොනේ දෙවි කෙනා වගේ. හැබැයි ඇතුළේ නැද්ද? ඇතුළේ ඉන්නවා. විශේෂයෙන් මේ බන්ධන හැමෝම පරිසං වෙන්නේ. ඔබ දන්නේ නැහැ ඔය බන්ධන නිසා වෙන විනාශෙ මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද බන්ධනය කියන එක හැමතිස්සෙම පිටුතුනේ ඔබට සැප උපද්දන පද්දතර තමයි ඔබ හැමතිස්සෙම ඔක තල්ලු කර කර ඉන්නේ. ඒකට හොයියා කිය කී ඉන්නවා. ඒ නිසායි බන්ධනේ සැප උපද්දල දෙන විදිහට තමයි පාර හද හද ජීවිතේ සකසක යන්නේ. නමුත් ඔගේ අනිත් පැත්තක් තියෙනවා. මොකද සැප ඉපැද්දුවත් පිටුතුනේ ඔක පෙරේතය. ඔය සැප උපද්දන්නේ අනිත් පැත්තට තමයි තිරසනා. ඔය දෙකට මාරු වෙවි තියෙනවා. ඔබගේ බන්ධන නිසා අධික ලෙස සැප උපද්දනවා නම් ඔබ ඔය ඉන්නේ පෙරේතයක්. ඔබගේ බන්ධන නිසා ඔබට අධික ලෙස කේන්ති යනවා නම් දැන් ඉන්නේ තිරිසන. ඔය ඔක්කොම සතර පායි. කල්පනා කරලා බලන්න නැත්තේ කියලා. ඒක පින්තුනේ ආච්චිද සීයද දරුවද පුතාද එහෙම එක අදාළ එකක් නැහැ ඕනම දෙයකට. ඉක්මෝ යනවා නම් ලොකු ප්‍රශ්නයක් එතන තියෙන හැමෝම කල්පනා කරලා බලන්න. බලලා කටයුතු කරගෙන යන්න.